ඔයායිතින් කුමාරිහාමි වගේ ගෙදරට වෙලා ඉන්න. මම දුවනෝන හතරවට මේ ඉවෙන්ට් එක කරගන්න. බය වෙන්න එපානේ. දැන් ඉතින් ගොඩක් ඒවට සදේ උදව් කරනවනේ. ඒ වුණාට සදේටම බර දෙන්න බෑනේ මින්දාරා. සදුම් කියන්නේ පිට කෙනෙක්. මේ ඉවෙන්ට් කම්පැනි එක අපි දෙන්නගේ. හොඳද? හා හරි හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? අර මිනිස්සුන්ගේ වෙඩින් එක ඉවර වෙනකම් මගේ හිතට නම් හරි බරයි. මට ඕන මේක වෙනස්ම විදිහකට ලස්සනට කරන්න. ඒ ගැන බය වෙන්න එපා ළමයෝ. මේ ඉඳගන්නකෝ. මොනවද වුන්නේ? මේ වෙලාවේ නම් වහ ටිකක් තමයි හොඳ. පිස්සු කතා කියන්න එපානේ. අක්කගේ ඇතුළේ ඉන්නවා. අක්ක හිතයි ඔයාට මොකක් හරි අවුලක් කියලා. අක්ක දන්නවා මට එහෙම පිස්සුවක් නැහැ කියලා. මේ සදෙව් එහෙම දැක්කේ නැද්ද? දැක්කා. ඒත් මාත් එක්ක වැඩිය කතාවක් නැහැ. ඒ මොකද? කවුදනේ දන්නේ? මං ලින්ද ළඟද කිව්වා එයා මං ගැන හොයන එක ගැන සතුටුයි කියලා. නෑ. ඉතින් ගොලයි නවුනාද? මොන හිනාද? බකන් නිලාගෙන හිටියා. මේ පොරට පේනවා මාලන් එක පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න හොඳද? මට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. ඔය වගේ ගේම් දෙක තුනක් ගැහුවේ නැත්තම් ඉතින් පස්සේ වාට අඬන්න වෙයි. ඇයි මං අඬන්නේ? දැන් මේකනේ නංගේ, සදෙව් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඒකිගේ අතින් අල්ලගෙන යනකොට ඔයාට ඇඬෙන්නේ නැද්ද? ආ මොකද මොකද ඒ කතාවේ තේරුම? නැහැකේ. මේ දැන් ඉතින් දීපංකු උත්තර. හෑ බං, මොකද නිකන් ඔය ආසියා මැරිච්ච කවුබෝයි වගේ කල්පනා කර කර ඉන්නේ? නෑ බං, මම මේ ආයි කල්පනා කරේ මින්දාරා එක්ක අර මාලන් කියන එක කතා කර කර හිටපු එක ගැන. ගණන් ගන්න එපා බං, දැන් ඉන්න කෙල්ලෝ හරි වෙනස්. වෙනස් කිව්වේ? වෙනස් කිව්වේ මචං, උන් පට්ට මොංගල්. හරිද? මේ එක කොල්ලෙක්ව පර්මනන්ට් තියාගෙන තව එකෙක්ව ස්පෙයා වීල් එකක් හැටියට තියාගන්න තමයි උන් හිතාගෙන ඉන්නේ. දැන් උඹ කියන්නේ මින්දාරත් එහෙමයි කියලාද? ඒකේ කියලා ඉතින් වෙනසක් නැහැනේ කෙල්ලුනි. නෑ 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 නෑ, මින්දාර එහෙම නැතුව ඇති නේ බං. දන්නේ බං, මං ඉතින් කෙල්ලෝ ආශ්‍රය කළා නෑනි. මින්දාර නම් පව් බම් මොන වුණත් අම්මයි තාත්තයි නැති කෙල්ලෙක් නේ. අම්මයි තාත්තයි නැති කෙල්ලෙක් වුණත් සුපිරි කාර්යයකින් ඇවිල්ලා ගෙදර බහින කොල්ලෙක් එක්ක චැට් එකක් දාගෙන ඉන්නකොට උඹට හරියට අවුල් යනවනේ. ඕකනේ ඉතින් උඹලත් එක සීරියස් දෙයක් බොලට ඉතින් කියන්න බෑනේ කිසි දෙයක් යනවනේ. නදී, නංගි, නදී. හානේ අක්කේ, ඉතින් එන්නකෝ, එන්න එන්න ගෙටෙන්. එපා නංගි, යන්න ඕනේ ඉක්මනට. මේක ගන්නකෝ. මේ මොනවද අක්කේ මේ? මාකට් එකෙන් පොලස් ගෙඩියක් ගෙන හැලෙව්වා. ඔයාට ඉතින් මේවා හදන්න බැහැනේ. අනේ මං ආසම කෑමක්. තැන්කියූ. රෑට උයලද? නෑ අක්කේ, හිමින්සරේ පොඩි දෙයක් ඔයා ගන්නවා. අයියකෝ, මේ දැන් හිටියා? මං හිතන්නේ ටවුම පැත්තට ගියා. ඔයාගේ අයියා ජොබ් එකට ගිහිලා ආපු වෙලේ ඉඳන් රස්තියාදුවේනේ. අනේ නෑ අක්කේ, මේ මොනවා හරි වැඩකට යන්න ඇති. එනම යන්නන් නංගි. ඇයි ඉතින් හදිස්සි? නංගිගේ යාළුවා සංජය නෑ ඇවිල්ලා. එළමෙට තේකක් හදලා දෙන්න ඕනනේ. මං ගිහින් ගෙන්න. හා හොඳයි අක්කේ. මේ අයියා එන පරක්කුනොත් මාත් එන්නම්කෝ අක්කලේ ගෙවල් පැත්තේ. අයියා නැති වෙලාවට ඔයා මේ ගෙදර තනියම ඉන්න එපා නංගි. අපේ ගෙදර ඇවිල්ලා ඉන්න. අපි නංගිත් ඉන්නවනේ. හරි හරි අක්කේ. හරි. මින්දාරා, අර සදෙව්ගේ නංගිගේ යාළුවා, එයාගේ තාත්තට මොකද දන්නේ නේද? ඔයා කෝල් කළානේ හොස්පිටල් එකට? ඔව් ඔව්, මං කරන්න ඕන ටික නම් කරා. නදී මට කිව්වා සංජනා, ඔයා කෝල් කළාට පස්සේ හොස්පිටල් එකේදී තාත්තට හොඳට සැලකුවා කියලා. කරන්න පුළුවන් දෙයක් කරමු ඉතින්. මේ ඒක නෙවෙයි, දැන් සදෙව් වෙයි නේද? මේ දැන් ඔයාව මාව බලන්නද, එහෙම නැත්නම් සදෙව් බලන්නද? දෙන්නම බලලා යන්න.
සදෙව්ව නම් බැලුවට කමක් නෑ. හැබැයි අටහිතේ අදහසක්වත් තියාගන්න බෑ හරිද? අනුන්ගේ සතුට උදුරගෙන හිනා වෙන්න පුළුවන් තරම් හිතක් මේ සංජනාට නෑ මචං. මන් දන්නවා මන් දන්නවා විහිළුවට කිව්වේ. මේක නෙවෙයි සදුවට කෝල් එකක් දාලා බලන්නකෝ දැමම ගෙදරයිද කියලා. ඇයි ඒ තරම් මහදිසිද සදෙව් බලන්න? මේ අද අපි මේ වෙඩින් ඉවෙන්ට් එක ගැන සදෙව් එක ටිකක් කතා කරමු. හරි හරි කතා කරමු. බය වෙන්න එපානේ. සදෙව් අපිට ඉවෙන්ට් එක කරගන්න අනිවාර්යයෙන්ම උදව් කරනවා. මාත් ඒක දන්නවා. අමි අපි පොඩි ලයින් අප් එකක් දාගමු සදෙව් එක කතා කරලා. ඒක හොඳයි. එයත් එක කතා කරලා පොඩි පිළිවෙලක් හදාගමු. මේ ටවුම පැත්තෙන් ගියා කියලා කිව්වේ. දැන් එයිනේ. ආවම කතා කරමු. ඕ ඉතින්. දැන් අර සදෙව් වෙනකන් අපිට කතා කරන්න දේවලුත් තියෙන්න එපා. මේ ඒක නෙවෙයි. අර මාලන් කියන මෑන් කතා කරේ නැද්ද? නෑ. කතා කළේ නෑ. අනික ඉතින් එහෙම කතා කරන්න විශේෂත්වයක්වත් නැහැනේ. ඒ වුණාට මෑන්ව චුට්ටක් ෂේප් එකේ තියන් ඉන්න. අර මොකටද? නංගි මේ සදෙව්ගේ හැංගිලා තියෙන හිත අවදි කරගන්න මාලන් තමයි යතුරු හරි. කේහෙල් මල. මේ ඔයා ඔය හදන්නේ නැති ලඩක් මගේ කරේ පටලවන්න හරිද? ඔය තරම් බය වෙන්නේ ඇයි මින්දාරා? අපි නිකන් වටින් ගිහින් බලමු. ඔයා ඔය හැම දෙයක්ම කියන්නේ සදෙව් ගැන හිතලා. ඔයත් හැම දෙයක්ම කරන්නේ සදෙව් ගැන හිතලා. ඒකයි මාත් මෙච්චර මේ කියන්නේ. හැබැයි මට සදෙව්ගේ කරේ එල්ලෙන්න ඕනේ නැහැ. ඔයාට ඕන නැති වුණාට ඔයාගේ හිත ඒකට කැමතියි කියලා තේරෙනවා. ඔයා හදන්නේ සංජනා මගේ හිත ඇතුලේ නැති බලාපොරොත්තුව හිතේ ඇති කරන්න. ඇත්තම කිව්වොත් සංජනා මට ඕනේ මේ නිදහස. බැඳීම් ඇති කරගන්න මට ඕනේ නැහැ. අනේ පව්. ඔයා බබා. හේ. දැන් වගේ දරයන් බං. ඇතිනි බං මේ ටවුන් එකට වෙලා වල බැස්සා. යමංකෝ. එපා වෙනවනේ. කිදේ දවස කම්මැලි බං. ඊකනේ ටවුමට ආවේ. මේ යම 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 යම. ආ මේ ඒක නෙමෙයි. ඒ පරමකෝ. නෑ උඹ අර ටීවී කමර්ෂල් එකේ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරද? ඔව්. ඒක ලියලා දැන් දීලත් ඉවරයි. එහෙනම් ඉතින් ඉක්මනට ෂූට් එක කරන්න වෙයිනේ. ඒක බං ඉතින් කම්පැනි එක කරගනින ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකකට දීලා. ඔව් ඉතින් ඒවා එහෙම නිතින් වෙන්නේ නේ. මට බය බං මම මැරලා මැරලා ලියපු ස්ක්‍රිප්ට් එක ෆර්ම් එකේ උන් කාලා දායිද කියලා. ආ ඔය එහෙම නොකරුවොත් තමයි පුදුමේ. ඒ කවුද බලන්න මැසේජ් එකක් කිව්වේ? ආ අඩෝ සංජනා. මොකද කියලා තියෙන්නේ? මාව හම්බ වෙන්න එයා මින්දාරලා ගෙදරට ආවලු. ඉන්න තැනකින් එන්නලු. ඉතින් බං ඇයි බයික් එකෙන් බැස්සේ? නගින්න නේද ඕන? නෑ බං මම මේ කල්පනා කරේ අයිකිව හම්බ වෙන්න යනවද නැද්ද කියලා. මොකද ළමයෝ මේ මිදුල්ට වෙලා තනියම? කෝ අපේ නංගි? බලන්නක්කේ මං එපා 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 කියද්දි ගියා. මං හිතන්නේ තේ හදනවා. අක්ක කොහෙද ගියේ? මාත් ගියා මේ සදෙව්ගේ ගෙදර. පොලොස් ටිකක් හැදුවා චුට්ටක් ගිහින් දුන්නා සදෙව්ගේ නංගිට. මාත් මේ සදෙව්ව හම්බෙන්න ආවේ අක්කේ. කොහෙද? ඒ පොලොස් කොට්ටෝරුව ගෙදර නෑනේ. ටවුන් එකට ගියා කියලා කිව්වේ? මං හිතන්නේ දැන් එයි. ඒක නෙමේ සංජනා. ඇයි අක්කේ? මේ මං මෙහෙම ඇහුවා කියලා වැරදියට හිතන්න එපා. ඒත් මට මේක දැනගන්නම ඕනේ. අහන්නක්කේ? මොකද්ද? අපේ නංගි කොල්ලෙක් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? අම්මෝ! ඇයි අක්කේ එහෙම කතාවක් ඇහුවේ? නෑ අපේ නංගි ටික දවසක ඉඳලා හරි වෙනස්. දැන් ඉස්සර වගේ නෙවෙයි. මේකේ කායික හරි පැටලිලාද කියලායි මට දැනගන්න ඕනේ. මේ මේ කායික හරි පැටලිලාද කියලා ඇහුවේ මම දැක්කේ. හෙලෝ අයියේ. අයියා නෙවෙයි නංගි. මේ මම. අයියාගේ ෆෝන් එක ඔයාට දීලා අයියා කොහෙද ගියේ? තිස්සමහරාමේ කෙල්ලෝ දෙන්නේ කොටුවට යන්න ඕන කියලා ඇවිල්ලා. දෙන්න වැරදිලා දෙහිවල හන්දියෙන් බහැලා. ඉතින් අයියා ගියා කෙල්ලෝ දෙන්නට පිටකොටුව පෙන්නලා එන්න. කොටුවෙන් බස්සලෙයි. වෙන වැඩකුත් නැහැනේ. අනේ බොරු කියන්න එපානේ. බොරු නෙවෙයි අනේ මං කවද්ද බොරු කිව්වේ? ඇත්තමයි මේ. මූට කෙල්ලෙක් පේන්න බෑනේ. නංගිට කියන්න කෙල්ලෝ දෙන්නගෙන් ඇහුවා කොටුවට ගිහින් දාන්නද නැත්තම් තිස්සමහරාමටම ආපහු ගිහින් දාන්නද කියලා. උන් දෙන්න වැඳලා වගේ කිව්වා කොටුවට දාන්න කොටුව බලන්නයි ආස කියලා. අයියේ මේ අපේ අයියට කියන්න ඉක්මනට ගෙදර එන්න කියලා. ඇයි නංගි ගෙට ගිනි තියලාද? මේ අයියා දේශපාලනය කරාද? මේ
බයිවෙන්න එපා ඕක ඔයාලගේ අයියගේ සල්ලි වලින් හදාපු ගියන්නේ වේනේ අනුගේ ගියන්නේ ඔන්නෙ ගිනිගත්තාවේ අනික නංගී මේ දවස්වල ගියක් ගිනිගත්තොත් පාර්ලිමේන්තුවෙන් වන්දි ගෙවනවා ග්‍රාම සේවකට කියලා ලියුමක් විතරයි ගන්න ඕන මන්ත්‍රී නිල නිවසක් කියලා මේ දැන් අයියට මොකද්ද මං කියන්න ඕනේ කියන්න මින්දාරක්කයි සංජනාක්කයි එයා එනකම් බලාගෙන ඉන්නවා කියලා පොඩ්ඩක් බලන්න උන් දෙන්න අයියට ගහන්න කලුගල් ගෙඩි දෙකක් අතේ තියන් ඉන්නවද කියලා මොකද කලුගල් වලින් ගහනකොට ඉන්ෂුරන්ස් එකකින් ගෙවන්නේ අයියට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා ඔව් ඔව් ඒ තියෙන ඉතින් ලෙඩ රෝග වලට මිසක් ගෑනු මුන්නට ගල් වලින් ගැහුවාම ගෙවන එකට නෙවෙයිනේ මේ නදී නංගි ඇයි අයි කෝ දැන් මේ ගෙදරට ආපු ආභරණ දෙක ආභරණ ආභරණ කිව්වේ ආභරණ කිව්වේ ඔය සංජනයි මින්දාරයි ආ ඒ දෙන්නද අර අයියත් එක්ක මිදුලේ කතා කර කර ඉන්නේ මේ මිදුලේ නම් කමන්නේ ගේ ඇතුළට නම් එන්න දෙන්න එපා හොඳේ ඒ මොකද එහෙම කිව්වේ නෑ නංගි ඔය මේ ගින්දරයි පුළුණුයි එකට තියන්න හොඳ නෑනේ කොයිලෑ විලිනවත් දන්නේ අනේ මේ මේ ඒ අක්කලා දෙන්න හරි හොඳයි අක්කලා දෙන්න හොඳ වුණාට උඹලගේ අයියා හොඳ නෑනේ ඒකයි මම මේ කියන්නේ මේ මේ එන්න එපා මේ අපේ අයියට මුකුත් කියන්න හරිද ඉතින් අයියා ගැන නංගිට නෝ කිය වෙන කාට කියන්නද නංගිට තමයි කියන්න තියෙන්නේ කොහෙද ඉතින් නංගි ඊට හපන්නේ අනේ මේ අපේ අයියෝ කෙල්ලෝ පස්සේ යන්නේ හරිද කෙල්ලෝ පස්සේ යන්නේ ඉස්සර කරලා යන්නේ ඔයා දන්න තරමනේ ඔය මේ ඔයාගේ අයියට ඉන්න කෙල්ලෝ රොත්ත ඔයා දන්නේ නෑනේ මමනේ දන්නේ මමනේ ඌගේ බයික් එකේ පස්සේ යන්නේ ඈ මේ අපේ අයියට කෙල්ලෝ ඉන්නවද අයියට විතර නෙවෙයි මටත් ඉන්නවා අනේ නෑ මට නෑනේ අයියට හතක් අටක් ඉන්නවා මූට වෙනම සම්මානයක් දෙන්න ඕන ඔයා හතට අවුල් නොවි ගොඩ දාගෙන ඉන්නවට අනේ මේ කෙල්ලෝ හය හත් දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නේ කොහමද අනේ ඉතින් ඒක තමයි මාත්මිය කියන්නේ අපිට එකෙක්ක් නැහැ ඌට හතක් අටක් ඉන්නෝ ලොකු අවුලක් නැහෙනී චැට් එකකින් වැඩේ යන්නේ එක කෙල්ලෙකුට ටෙක්ස් කරන එක කොපි කරා පේස් කරා අනිත් කෙල්ලට යවුවා ළඟදී I love you කියන එක ෆෝවර්ඩ් කරලා දෙන්නේ කෙල්ලෝ නැතුණ එකපාර එහෙම කොපි පේස්ට් කර කර හය හත් දෙනෙක් එක්ක යාළු වෙන්න පුළුවන්ද ආපෝ ඕන තරම් පුළුවන් කොපි පේස්ට් ඕන තරම් කරන්න පුළුවන් නේ කෙල්ලෝ තමයි අඩු අනිත් එක ඉතින් බොලේ අයියන් තමයි ඒක අහන්න ඕන අනේ මේ අන්න අර අර ඔයාලා කතා කරනවා කවුද අයියාද නෑ මින්දාරක්කගේ අක්කා අර වැට ළඟ ඉඳන් අර කතා කරන්නේ ඔය ඉතින් පේනවනේ මට ලැබෙන තරමක් ආරාධනා ලැබෙන්නේ ඇන්ටිලාගින්ම තමයි අනේ කරුමේ අහ ඇයන්ටි පොල් ගන්නද එහෙම නැත්නම් වලන් හොදන්නද පොල් නම් ගාලා දෙන්නම් වලන් නම් හොදන්න බෑ හොඳේ දැන් මොකද සදේව් අපි මේකට කරන්නේ මුලින්ම අපි ওই වෙඩින් කපල් එකේ ප්‍රී ෂූට් එක කරමු එතකොට කොහෙද අපි ප්‍රී ෂූට් එක කරන්න දාගන්නේ බොල්ගොඩ ගඟා ඉනෙත් නියමයි මේ වෙඩින් ප්‍රී ෂූට් එකට කියාපු තැන හරි සද්දෙවුට හිතෙනවා නම් එතන හොඳයි කියලා අපි එහෙම කරමු නේ මටත් හිතෙන්නේ එහෙම හොඳයි වගේ මෙවනම් අවුලක් නැහැනේ අපි නම් ලොකේෂන් එක ෆයිනලයිස් කරමු බොල්ගොඩ ගඟ අයිනේ ඕකේ හරි මේ මේක තව පරක්කු කරන්නත් බැහැනේ අපි සැටර්ඩේම වැඩේ කරමු නේද සැටර්ඩේ එතකොට දැන් මේකට කැමරා යුනිට්ස් අනමනම් කවුද කියන්නේ අපි දෙන්නගේ බලාපොරොත්තු ඒකත් ඔයාගේ කරෝඩින් තියන්න තමයි මේ මගේ නැතුව ඉතින් මචං රණුගේ අඩෝ වරෙන් 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 ඇතුළට වරේ 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 මං ඇවිල්ලා මුට ඩිස්ටර්බ් කරාද මන්දා රත්නපුරේ මැණික් ගල් දෙයක් එනවා බං ඒක එනකම් මේ බලාන හිටි කියපන් මේ රණුගේ මං හිටායි යනවර වැඩේට බැංක් එකේ account එකේ කිස් එක චලනි මට එන්න කිව්වා අම්මට සිරි මට වැඩිය දැන් උඹ උනන්දු වෙන්නේ කො වැඩේට එහෙම නෑ කියන්නත් බෑ ඉතින් උඹට ඔහම යද්දි අපිවත් අමතක වෙයි ඈ මින්දාර කියන්නේ තනි කර්ම පිස්සු අප්පා ඇත්තටම සුපිරි කියලා උඹ දැන් ඉතින් මට මින්දාර ගැන කියන්න එනවනේ හරි 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 කොමාරි ටකල් කරපන් හොඳේ නේ පොඩ්ඩක් ඉඳපන්කෝ මට කියපන් දැන් ඒකෙන් උඹට ලැබෙන වාසිය මොකද්ද මට ඕනේ අරුට රිද්දන්න බං සදෙව්වට ඌට රිද්දන්න මින්දාර උගේ කියලා නෙවෙයිනේ බං මට තේරෙනවා සදෙව් ඔය කෙල්ලට ඇහැ ගහගෙන ඉන්නේ හරිද ඌ ශිව නාඩිකාරය උඹ කොහොම හරි උතන්ට ජැකෙක් ගහලා සදෙව්ව රිද්දන ගාන්ට ගේම හැන්ඩල් කරපන් බලමුකෝ ඇතරම් මචං මේකේ පොඩි ආතල් එකක් තියෙනවා. උඹ ඉදපන්කෝ මං ගේම ගහන්න. උඹ මින්දාරාව නන්නත්තාර කරොත් මේක තමයි ලොක්ක මට කරන ලොකුම උදව්ව. යකෝ උඹ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් තියෙනවද? අන්න ඒව තමයි යාළු ඉන්නවට. එහෙමනම් සතේව වැඩේ හරිනේ නේද? වැඩේ කිව්වේ?
වැඩේ කිව්වේ මේ සැටඩේ අපි ප්‍රී ෂූට් එක කරනවානේ. ඔව්. හරි, අපි ඒක කරමු. එහෙමනම් සදේව් කැමරා බඩු ටික හැම ඔයාට ගන්න පුළුවන් වෙයිනේ. ඔව්, මං දන්න කොල්ලෙක් ඉන්න කොට්ටාවේ. මිනිහගේ එඩිට් එකත් හොඳයි. අපි මිනිහගේ යුනිට් එක දාගමු. හා, එහෙම කරමු. අපිට සදේව් මේක පරක්කු කරන්නත් බෑනේ තවත්. මේ එදාට ඔයත් එනවද? ඔව්, මාත් එනවා. එහෙපාද? නෑ නෑ, ඉතින් ඔයා ආවත් නාවත් වැඩේ කරන්න එපේ. ඔයා කැමති මේ වැඩේට මං එනවටද නැවිත් ඉන්නවටද? නෑ නෑ, මම නම් කැමති ඔයා එන්නේ නැත්තම්. එහෙමද? ඉතින් මොකද මේ එහෙම කිව්වා? මම මූණ සවුතුනේ. මේ දැන් හිතකොට මේ මම එන්න ඕන නැද්ද සංජනා ඔය ප්‍රී ෂූට් එකට? මාත් මේක තමයි කල්පනා කළේ, ඔයා එන්න ඕනද නැද්ද කියලා. ඕන නම් ඉතින් මට නැවිත් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මන්නාවත් ඔය වැඩේ කෙරෙන්නේ. ඇයි ඒ? මොකද? අලවෙනවා. ඇයි ඒ? මොකද මේ මන් තරම් සදෙව් මේ ක්‍රියේටිව් නේ. ඇත්තද? ඔය මගේ ක්‍රියේටිව් ටික තමයි ඔය දාන්නේ. අනේ, මේ ඔය ලස්සනට පෙනුමට හිටියට ඔකට මොලේ නෑ රටහරකෙ. හැබැයි මං කිව්වා කියලා කියන්න එපා. සංජනාට කියන්න නංගි, ඔය වීඩියෝ වැඩවලදී කැමරා ඇංගල් එකේ ඉඳලා ඔක්කොම කරන්නේ මම. ඇත්තද? නැත්තම් මං බොරු කියනවද? ඔය සදෙව්වා වීඩියෝස් වල ඩිරෙක්ටර් කියලා ලොකුවට නම දාගත්තට ක්‍රියේටිව් පාර්ට් එක කරන්නේ මම. නෑ, මේ මං සදෙව්ගෙන් අහන්නද? ඒක අහන්න කලින් නංගිට බැරිද මට නතර වෙන්න වෙන බෝඩිමක් හොයලා දෙන්න? ඇයි බෝඩිමක්? නෑ, ඉතින් ඕක අහපු ගමන් ඕකමාව ගෙදරින් එලවනවනේ. ඒකයි මේ ඔහොම ලස්සනට හිටියට කිසි අනගුණක් නැති මිනිහෙක්. ඔයාලා වුණත් පරිස්සමෙන් හොඳේ. ඇත්තද? ඔය කොටට එහෙම ඇඳලා ඇවිල්ලා ඉන්නපා. ඔයා හොඳ වෙලාවට කිව්වනේ. ඒක තමයි. මේ මම ඉතින් කොහොමත් කාන්තා පාර්ශවයට කැමතිනේ. පේනවා. ඔයාට කියන්න සංජනා, දැන් මේ කතාව අහලා ඔයාට ඇඬුනේ නැත්තම් අම්මපා ඔයා තිරිසනේ. ඒක තමයිනේ. සදෙව්, මෙන්න මේ මෙයා මොනවද කියනවා? නෑ බං, මං අර කිව්වේ අර සීන් එක අර ක්‍රියේටිව් පාර්ට් එක ගැන. මින්දරක්ක මේ යන්නද? ඔවුන් අතින් යන්න කියලා. වැඩේ හරි දැක්කේ? හම්මෝ, බොහොම අමාරුවෙන් ඔයාගේ අයව ප්‍රී ෂූට් එකට කැමති කරගත්තේ. අනේ මේ, ඔය බොරු පොඩ්ඩි. මම හා කිව්වා. ඒකනේ, මම දන්නවනේ අයියාගේ හැටි. අයියාගේ හැටි කිව්වේ නංගි, අපේ අයියා මින්දාරක්ක වෙනුවෙන් ඕන දෙයක් කරයි. නංගි, මොනවද මේ කියවන්නේ? ඉතින් මම කිව්වේ ඇත්තනේ. ඔයා හැමතිස්සම කියන්නේ මින්දාරක්ක හරි හොඳයි කියලා. ඇත්තටම නංගි, ඔයාගේ අයියා එහෙම කියනවද? නංගි, මේ තමුසු මට කියලා කන පලා ගන්න නේද මෙතන යනවා යන්න. මේ බොරුවට රණ්ඩු වෙන්න එපානේ. මං දන්නව. මොනවද දන්නේ? ඔයාගේ අයියා මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. අඩේ, මේකිට පිස්සුද? මොනවද මේ කියවන්නේ? ඇයි, අයියට ලැජ්ජ හිතුනද? අනේ මේ ගණන් ගන්න එපානේ, ඕවම තමයි. සදෙව්, මං එහෙමනම් යන්නත්. මං හිතුවේ යන්න එපා කියයි කියලා. ඇයියනේ, මං කොහොමද ඔයාට මේ ගෙදර ඉන්න කියලා කියන්නේ? නෑ ඉතින්, බැරි වුණත් එහෙම කිව්වනම් හොඳයිනේ. මට ඉතින් එහෙම කියන්න බෑනේ. ඇයි? ඇයියනේ, ඔයා ගෑනු ළමයෙක්නේ. ඇයි ඉතින් ඔයා ගෑනු ළමයින්ට ආස නැද්ද? එහෙම නෙවෙයි. අම්මෝ, ඔයාව මේ ගෙදර තියාගත්ත නම් එහෙම පර කවුද අර මනුස්සය ඇවිල්ලා මේ ගේත් ගිනි දියයි. කවුද මනුස්සයද? කවුද මන් දන්නේ. අර කවුද මාළුන්ද කවුද කියන්නේ? මම මෙහෙ නතර වුණා කියලා එයාට තරහ යන්නේ මොකටද? දන්නේ නැහැ ඉතින්. මොනවා වුණත් ගෙදරට කෙනෙක් හොයලා බලන්න එනවා නම්
මම ඔයාව මෙහි නතර කරගන්න එක හරි නෑනේ. මේ දැන් කවුද ඔයාට කිව්වේ එයා ඉන්නේ මාව බලන්න කියලා? සංජනා කිව්වේ. කොයි වෙලාවේද? මේ දැන් චුට්ටකට කලින්. මොනාද එයා කිව්වේ ඔයාට? ඒ හාදයා ඉන්නේ ඔයාව බලන්න කියලා. ඉතින් එතකොට ඔයාට මොනාද හිතුනේ? මට හිතුණා ඉතින් ඔයා වගේ කෙල්ලෙකුට ඒ වගේ හොඳ සල්ලිකාරයෙක් හම්බ වෙන එක හොඳයි කියලා. එහෙම හිතෙන්නේ ජීවිතේම සල්ලි කියලා හිතන අයට. දැන් ඔයාටත් සල්ලිද ජීවිතේ? ඇයි ඔයාට ජීවිතේ සල්ලි නෙවෙයිද? නෑ, මගේ ජීවිතේට මං පතන්නේ සල්ලි නෙමෙයි. එහෙනම් ආදරේ. ආදරේ? ආදරේ තියෙනවනම් ඒ ආදරයට පුළුවන් කැපවීම කරලා සල්ලි හම්බ කරන්න. හැබැයි ආදරේ නොදන්න මිනිස්සු කොච්චර සල්ලි හම්බ කළත් වැඩක් නෑ සදෙව්. එහෙම අයට තියෙන්නේ සල්ලි දිහා බලන් විඳවන්න මිසක් ආදරේ දිහා බලල සැනසීමෙන් ඉන්න නෙමෙයි. මින්දරවට කෝල් එකක්. තියෙනේ මාලන්. හොඳ වෙලාවට යාගෙන් කෝල් එක එන්නේ. මේ අයිසරා මට හොඳට කතා කරන්න පුළුවන්. හෙලෝ මාලන්. හෙලෝ මින්දර, කොහෙද ඉන්නවා? මම මේ ළඟ ගෙදරකට ආව මාලන්. මේ කියන්නේ ඉතින් මේ මට නිකමට වගේ ඔයා මතක් වුණා. ඒකයි මම මේ ගත්තේ. එහෙමද? මාත් මේ ඔයාව මතක් කර කරමයි හිටියේ. මාව? ඒ මොකද? නිකමට වගේ මතක් වුණා ඉතින්. මේ මම දැන් ওই පැත්තට එනවා. මං එන්නද? මං තව ටිකකින් කියන්නම්කෝ ඔයාට. මේ ඇයි වැඩක තින්නේ? ඔව් පොඩි වැඩක ඉන්නේ. මං ඔයාට පොඩ්ඩකින් ගන්නම්. හරි හරි. මේ එහෙනම් මං බලන් ඉන්නවා. ඕකේ. හරි, බයි මාලන්. මේ මාලන් කතා කරේ සදෙව්. කෝ දැන් මගේ ළඟ හිටපු සදෙව්? එක පාටම කොහෙද ගියේ? එයාට කේන්ති කියාවත්ද? සදෙව්ට ඇහෙන්නනේ මාලන්ට කතා කළේ. තියනේ, දැන් මාලන් නේද අපේ ගෙදරට? රචනය සහ අධ්‍යක්ෂණය අංජුල මනම්පේරි. හඬ සංකලනය යසිත වික්‍රමවර්ධන. ඔබ මගේ වේවා.